හයි මම ගෝසිත. ඔන්න මම අරගෙන ආවා රසම රස වටලප්පන් එකක් හදාගන්න විදිය. ඉතින් මේ විදියට හැදුවාම වරදින්නේ නැතුව හරියටම හදාගන්න පුළුවන්. වටලප්පන් පෙරේතයන්ට නම් ගැළපෙනම රෙසිපියක් තමයි මේක. මේ දේවල් ටික තමයි අපිට මේ රසම රස වටලප්පන් එක හදාගන්න ඕනි වෙන්නේ. මේ තියෙන්නේ කිතුල් හකුරු ග්‍රෑම් 500ක් වගේ. මම මේ ටික මේ වගේ හීනියට කපාගෙන තියෙන්නේ දිය කරගන්න ලේසි වෙන්න. ඒ වගේම මිටිකිරි කප් එකකුත් මං අරගෙන තියෙන්නේ. සීනි ග්‍රෑම් 100කුත් ඕනි වෙනවා. තව බිත්තර 10ක් ඕනි වෙනවා. ඒ වගේම කරදමුංගු 7-8කුයි මේ වගේ සයිස් එකේ කුරුඳු පොත්තකුයි ඕනි වෙනවා. තව මම මෙතන සාදික්කත් අරගෙන තියෙනවා. අපි මුලින්ම කරදමුංගු ටිකයි කුරුඳු පොත්තයි කබලේ බෙදගන්න ඕනි. ඒකට මම පෑන් එකක් ලිපෙන් තියලා රත් මුලහම කරදමුංගු ටිකයි කුරුඳු කෑල්ලයි දාගන්නවා. මේ ටික දැන් කලවම් කරන ගමන් අපි කබලේ බෙදගමු. මේ ගානට බැදුනහම මම මේක ලිපෙන් බාගන්නවා. ඊළඟට මේ ටික පවුඩර් එකක් වෙනකල් හොඳට බ්ලෙන්ඩ් කරගමු. මම දැන් හකුරු මිශ්‍රණය හදාගන්නයි යන්නේ. මුලින්ම සීනි ටික කැරමල් කරගන්න ඕනි. ඒකට මම පෑන් එකක් ලිපේ තියලා සීනි ග්‍රෑම් 100න් මේසෑන්දි 4ක් දාගන්නවා. මධ්‍යම ගින්දරේ දැන් මේ සීනි ටික හොඳින් කැරමල් කරගමු. සීනි ටික මේ වගේ කැරමල් වීගෙන එද්දි මම උණු වතුර කප් කාලක් දාගන්නවා. ආයෙත් මම කැරමල් වෙන්න විනාඩියක් වගේ තියෙනවා. සීනි ටික මේ වගේ දුඹුරු පාටට හොඳට කැරමල් වුණාම මම හකුරු ටික දාගන්නවා. ඒ වගේම ඉතුරු සීනි ටිකත් දාගමු. තව මිටිගිරි ටිකත් දාගන්නවා. දැන් ගින්දර මධ්‍යම මට්ටමේ තියාගෙන හකුරු ටික පොඩ්ඩක් දියවෙනකල් මික්ස් කරගමු. ඔයාලා අනිවාර්යෙන් එක දිගටම මේක මික්ස් කරගන්න. හරි, දැන් හොඳින් හකුරු ටික දියවෙලා තියෙන්නේ. මම මේ වෙලාවේදී අපි හදාගත්ත පවුඩර් එක දාගන්නවා. ආයෙත් පොඩ්ඩක් මික්ස් කරගමු. දැන් අපි මේ ටික පොඩ්ඩක් උතුරනකල් රත් වෙන්න තියමු. මේ ගානට මේක ආවහම මම ලිප ඕෆ් කරගන්නවා. ඊළඟට මම මේ ටික හොඳින් නිවෙන්න පැත්තකින් තියාගන්නවා. මම බිත්තර ටික මේ වගේ බෝල් එකකට දාගෙන තියෙන්නේ. ඊළඟට මම සාදික්ක තේ හැන්දක් වගේ ග්‍රේට් කරගෙන මේකට දාගන්නවා. අපි දැන් මේ ටික හොඳින් බීට් කරගමු. මේ වගේ පෙනේන ගානට මික්ස් වුණාම අපි කලින් නිවෙන්න තිබ්බ හකුරු මිශ්‍රණය දාගමු. දැන් ආයෙත් මික්ස් කරගන්න ඕනි. ඔන්න අපි වටලප්පන් මිශ්‍රණය හදාගෙන ඉවරයි. ඊළඟට මම මේ වගේ කේක් තැටියක් අරගෙන තෙල් ටිකක් ගාගන්නවා. දැන් වටලප්පන් මිශ්‍රණය කේක් තැටියට හොඳින් පෙරාගමු. ඊළඟට මේක ෆොයිල් එකකින් හොඳට මේ වගේ කවර් කරගන්න ඕනි. දැන් ඉතින් තියෙන්නේ මේක තම්බ ගන්න තමයි. මම මේක තම්බ ගන්නේ රයිස් කුකර් එකේ ස්ටීමරේ. ඒකට මම කලින් රයිස් කුකර් එකට වතුර ටිකක් දාගෙන රත් කරගෙන තියෙන්නේ. ඊළඟට මම ස්ටීමර් එකෙන් අපේ වටලප්පන් එක තියාගන්නවා. දැන් මේක පියනෙන් වහලා විනාඩි 50ක් වගේ අපි හොඳින් තම්බ ගමු. විනාඩි 50කට විතර පස්සේ මම පියන ඇරලා මේක බා ගන්නවා. දැන් අපිට මේක තැම්බිලාද කියලා චෙක් කරලා බලන්න පුළුවන්. මේකට ඇන්නහම මේක කූරේ ඇලෙන්නේ නැත්නම් මේක හොඳින් තැම්බිලා තියෙන්නේ. මේක අපි දැන් හොඳින් නිවෙන්න තියමු. මේ තියෙන්නේ හොඳින් නිවුලට පස්සේ බලන්න මේක කොච්චර රසපාටට තියෙනවද කියලා.
ඉතින් ඔයත් වටලප්පන් පෙරේතෙක් නම් මේ රෙසිපිය අනිවාර්යෙන්ම හදන්න. මේ තියෙන්නේ මේක හදන්න ගිය සියලුම ද්‍රව්‍ය ටික. එහෙනම් මගේ මේ වීඩියෝ එකත් බලන්න.